ොවේ ්‍රේීිය ංහල භාසාාවහා සාහිත්‍ය පෙළ පොත සම්පූර්ණයෙන් ආවරණය වන විදිහට පාඩම්බල වැදගත් කරුණුටික වෙතරක් තෝරලා බේරලා එකයන්නේ වාරවිභාග වලට ප්‍රශ්න හැදින තැන්ටිකයි ඒ ප්‍රශ්නවලට උත්තරයි සාකච්ා කරන වීඩියෝ එකතුේ දාසේවන වීඩියෝවත් එක්ක තමයි ඔබ සම්බන්ධ වෙලා සිටන්නේ. thinkක YouTube මාර්ගගතා අධ්‍යාපනික නාලිකාවෙත්තා මයි මේ සියල්ල ඉදිරිපත් කරන්නේ අපි බලමු දාසේවන පාඩම තමයි, දිටහ දාන කියන පාඩම මේ පාඩම මේ ඇත්තරම කෙටිකතා පිළිබඳව විශේසිෙන් කතාවෙනි නූතන සාහිත්‍යාන්ගයක් වන කෙටි කතාව ගැන. එතකොට පැරණි කතාන්දරගෙන අපි හලතියෙනවානේ. පැරණි කතාන්දරවල ක්‍රමය තමයි අද කෙතිකතාාවල, ඒ ක්‍රමේතම අනුගමන එක කරන්න දැන් උදාහරණයක් විදිහර ගත්තොත්හෙ මේ අමතතියාගන්නඩ වස්තු විසේ කියලා දැත්තිනව කතන්දරවෙල වස්තු විසේ කියයනමකදද ඒ කතාම කියවෙන දේ ඒ කතාාව කියවෙන දේ. එතකොට වස්තු විසේ වෙලා තියෙන්නේ ඒ කතාවේ එක්කෝ ලෝකයේ සිදුවිච්ච යාම්කිසි ප්‍රපුුවතාක් යම්කිසි සිදුවීමක්. එහෙම නැත්තම් සත්ව ලෝක එහෙමනැත්තම් දේව ලෝකවල අපි හලාදිනවට සුරංගණ කතාහැම එතුට මේ වගේ කතාපුුවත් යෝදාගෙන තියෙනවා අන්නන්නේ වැටක න වස්තු විසේ වෙලා තියන දේවල් කියලායි තුර කතන්දරවලට වස්තු විසේ වෙලා තියෙනවා ඔන්න මතර තියන්න සත්ව ලෝකයේ ඒවගේ මිනිස් ලෝකේ ඒවගේ දේව ලෝකවල කතාපුුවත්. ඒවගේම තමයි කිටිකතාාවල පදනම් වෙලා තියනෙ කිටිකතාවෙල වස්තු විසේ වෙලා තියනෙමනාද එක්කෝ ඇත්ත සිදුවීමක් එවැට සත්ත්‍යය සිදුවීම සත්‍යය සිදුවීමක් ොන හරි අපි දන්නනි සමහර සත්‍යය කෙටිකතාවට ඇවිල්ලති නවා කියලා ඒවගේම තමයි කල්පිත පොතක්කේ ගැන හිතේ මවාගත්ත කතාව. එතකොට අන්න වගේ කල්පිත ඒමනැත්තම් සත්‍යය සිදුවීමක් ඔන්න කෙටිකතාවත පාදකවෙලා ඒක මතකතිය අන්න එකටගෙන වස්තු විසය කියලා ඊළඟට තව එකක් බලමු හා. දැන්ෙටිතා ලියන කෙන ඉන්නවනේ ඇයටිකෙනවා කෙටිකතා නිර්මාණය කරන ලේඛක කියලා. මේ කෙටිකතා නිර්මාණය කරන ලේඛකයටට ඉත්තාම වැදගත් වනිමනාද. අත්දැකම් අත්දැක මේ එක දුස්කර අවස්ථාවට මුණදීලා එක ජීවිතයකේ අවස්ථ ප්‍රශ්නවලට මුණදීලා ලබාගන්න ඉගනීම් තමයි අදැකීම් කියලා කියන්නේ. එතකුට මෙන්න මෙතන කෙටිකතාවක් ගැනප පීගෙන ගන්නවා දිට්හ දාන කියෙනට කතාව මේ කෙටිකතාව, මනුස්‍ය ජීවිතය අදැකීම් ටිකක් තමයි අපිට කතාගන්න වැලමක් පාසල්ති කතාගල තිවනේ කවද මේ අධිට්ට දාන කෙටිකතාව ලිව්වේ J J සිරිවර්ධන මහතාාවසින් තමයි දිිට්හ දාන කියෙන කෙටිකතාව ලිව්වේ මේ කෙටිකත ඔපුට ගත සංරාවතියනවා උපට ගත සඟරාවමකක්ද දෙදස් දහතුනේ පෙබර වාරි දෙදස් දහතුනේ පෙබර වාරි සංස්කෘති සංගරාවෙන් තමයි. මේ දිට්ට දාන කියෙන හිටි කතාව ඔපට ගෙන දයන්න එතකට මේක සුවිශේසි කරුණු කිපැත්තිේෙනවා අපිට මදකතියාන්නේ ගැන්නේ හිටි කතාවක් ලියනකොට අවධානය යොමු කරන කරුණු. අන්න ඒ තම්මයි ඔයාගේෙන් විභාගෙට ගොඩක් ප්‍රශ්න කෙරේෙන්නේ මෙන්න මෙතනින් එහාට ඒකරුණු ටික තියෙනවා තිෙන්නේ නිර්මාණත්මක ප්‍රබන්ධ කරනය යැන කතා කරනකොට සංසිිප්ත ගධ්‍යකාවිය විශේෂයක් තමයි, ෙටි කතාව ගැන්න මේ වශචෙන්තක මතකතියායන්ද. සංසිිප්ත ගදධ්‍යකාවිය විශේෂයක් ගැන කිටි ගදධකා විශේෂයක් තමයි කෙටි කතාව ඔය කියන මත ති යාන නිවාය කොහෙන් අය හින්න පුළුව ඊළඟ වැදගත්කාරණය තමයි කෙටි කතාවක් ලියනකොට රචනා කරණකට ඒවාගේම තමයි කියවල රස විඳනකොට අපි ඔයල බලන්ඩෝනි දැනගන්ඩෝනි කරුණු කිහි පැත්තියනවා කෙටිකතාවක් රස විඳන කොටයි ලියනකොට රචනා කරන්නකුටයි මොනාද කෙටිකතාවක් රචනා කරන්නකොට හෙමනැත්තම් කියවනකුට අපි අවධානයමු කරඩොල නනාටද කතා වස්තුව මතගදයන් අවධානයම් කරන්න ඕනි මේ කරුණු කෙටිකතා නිර්මාණයේද හමනැත්තම් රස විඳීමේ දිි කතාාවවස්තුව චාරිත නිරූපණය පසුබිම දෘෂ්ටිකෝනේ බාසාාවහරි. මිටික ගැන අපි වැදග කරුණුට කතාගන්නවා. යිල්න්ට ඔන්න බලමු කතා පපෘතිය දැන් හැම කටි කතාවකම තියෙනවා මොනාහරි කතාපොත එක් ඇත්තවෙඳ පුළුවන් එකුමවා ගත්ත දෙයක් වෙන්න පුලුවන් නේද හරි දැන් උදාහරණයක තින්න මීට සිය කෙටි කතාව මේක මතක තියාගන්න මේ වගේ ඒව තමයි ඇහෙන්නේ මෙතන වැදගත්තනො මීට සය කෙටි කතාව එතකොට මීට සය කෙටිකතාවේ එන්නේ වර්තමානය චිත්‍රපටයකුත් ගිය මීට සමාන එතකොට කොමරිම මීට සිය කෙටි කතාවට අදදකින් වෙලා තිනමගත්ත ඒට තියෙන අදැකිමතම වලදන්නවා නංගම ස්කෝලිට අලුතෙන් ගුරුතුමෙක්කනවා ඉස්කෝලිමහත්තේ මෙතුමාගේ මංග පෙන්ඩුවීමෙන් උදව්වලින් පුහුණුවෙන් මුද්දලි හාමී කියන දරුවවා සමස්තලංකා මීට සිය තරගින් ජයග්‍රහණයකරනවාක තමයි මේේ අදදැකිම වෙලා තියෙන්නේ මීට සිය කෙටි කතාල්. ඊළංඟට මේක වැදගත් කාරනු තම ඊළඟට දැන් අපි චරිතනි රූපණ කියලා. වැදගත් කරුණක් අපි කතා කරන්නේ කිටිකතා නිර්මාණයේදී. චරිත නිරූපණය කියන්නේ මොකක්ද එතකුට එතන දැන් ඔන්න වැදගරුණු පිහි පැත්ති නො මේ මීට සිය ගිටි කතායම ගත්තොත් එහෙම අපි ප්‍ර මෙ මේ දෘෂ්ිකෝන දෙක මතකතියානු නිසල්ලම උොනා දෘෂ්ටිකෝන දෙක එතමයි කිටිකතාවක් රචනා කරනකුට ඒ දෘෂ්ටිකෝන එක් යම්කි දෘෂ්ික න ත රචන කියන ප්‍රම්පුරු දුෘෂ්ිකෝනේ ත්තපුස දුෘ්ිකෝන ය ාව කියන්නෙක ම මං මෙහෙම වනා මං මෙහෙම කරා මට මෙහෙම වුණාන්න එහෙම මං ගැනම මුල් වෙලා කියවන වනන් කතාව කියවෙන වනන් අන්නේකට කියෙන උත්තම පුරුස කියලා දුෘෂ්ටිකෝනය කියලා. ප්‍රථ පුරුස දුෂ්ටිකෝනය කියන්නේ එහම නෙ දැ බලම හදාරනයක ප්‍ර පුර දුෂ්ටිකෝන. දිට්ධදාන කෙටිකතාව මතක ්‍යයන් හොඳට දිට්ටදාන කෙටිකතාව නිර්මාණය කරපු දෘෂ්ටිකෝනයම කක්ද කියලා ය අු ගමයකරු දෘෂ්ටිකෝනමකක්ද ප්‍රථම පුරුස දෘෂ්ටිකෝණය ඇයි සියලලු චරිත දැන් චරිත ගොඩත් තියෙනවන්නේ ඒ කෙටිකතාව එතකට චරිත බාහිර පුද්ගොලයෝ විදිහට ඔහු ඒ අන්න එහෙම නමක් අ විදිරිට තමයි කතාව කියගෙනනයා මෙහෙමුණ මෙයාට මෙහම කර මෙයා මෙහමවා මේ කියන කෙනා මෙහෙම ඊට පසෙ කරා එහෙම. ඇ මම මට මෙහෙමඋුණහෙම උත්ම්පපුස දුෂ්ිකනේ අරලි සිරි මකතියාන් තුරට ප්‍රපුස දුෘෂ්ිකනේ තමයි දත්තාදාන ටිකතාවලලා තියෙන්නේ. හරි ඉතු මති උත්තම්පපුස දුෂටිකෝනේ මොකද වනි කියලා මනැති මම කියන පුද්ගලයායට විඳින්ද සිදිවිච්ච අධදැකිමත් තමයි විස්ත්‍ර කරන්නේ. මට මෙහෙම වුණ ම මෙහමම මෙන්න මේ තැනට ගිය. එතකුට මේ වගේ දෙයක් දැක්කා. අන්න එහෙම කියන්නේ උත්තම්පුස. තට ඔහු එයාලා. ඔවුන්ට මෙහමුණ ඒ ෝකයේ මෙහමඒදී ලෝකම අන්න එහම කියන උත්තම්පුුස දුෂ්ටිකෝන හරරිනි එතකු ඔන්නව ෘෂ්ිකන එකක අනිවාරෙන් මතක තියාගඩ ඉතාම. බැදගත්වෙනවා විවාාගේදී ප්‍රශ්න ඇහෙන තැන්ටිකක් ෝය. අපි පලමු ඊළඟ පාඩ මේ වැදග කරු ටික. ඊළඟ ීඩියෝයේ මේ විදිහයට වැදගත් කරුණු සියල්ලමා අපිදිරිපත් කරනවා ීඩියෝ එකතු එක දිගට පලේලිස්ට එකක් විදිහට හැම වීඩියෝකම අන්තිමේට දාලාතින ඔයාලට පුළුවන් ඒ පලේලිස්ට එක හරහා එක දිග්ගට මේ පාඩම්ටික හරියට පිළිවට අධ්‍යන කරන්න.